රටතුල මේවන විට පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරමින් ඊයේ රාත්‍රිය අගමැතිවරයා හැර සියලුම අමාත්‍යවරුන් සිය දුරවලින් ඉල්ලා අස්වුණා. ඊයේ රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබුවේ. එම කැබිනට් රැස්වීමේදී තරමක උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබෙනවා. අමාත්‍යවරුන් සිය දුරයන්ගෙන් ඉවත් වීමේ ලිපිය ප්‍රථමයෙන් අගමැතිවරයාට බහර දී පසුව ජනාධිපතිවරයාට බහර දී ඇති බවයි වාර්තා වන්නේ. ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ආණ්ඩුවෙන් ඉවත් වීමට ඊයේ තීරණය කළා. දයාසිරි ජයසේකර මහතාද සිය රාජ්‍ය අමාත්‍ය දුරෙන් ඉල්ලා අස්වීමටයි තීරණය කළේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරේ කටයුතු කළ සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මියද සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනතාවගේ තිබෙන මේ ප්‍රශ්න සාකච්ඡා කරා අගමැතිතුමාගේ අතට අපි ඔක්කොමලා බාර දුන්නා. අපේ අමාත්‍ය දුර වලින් අගමැතිතුමාට ඉල්ලා අස්වීම බාර දුන්නා. ඒ කියන්නේ ඔබතුමාට ඕන මොහොතක ඉල්ලා අස්වෙන්න කැමතියි කියලා අපි බාර දුන්නා අගමැතිතුමාගේ අතට. හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා පවසන්නේ ජනතාවට කන් නොදී අකණ්ඩව බලයේ සිටීමට ආණ්ඩුව කටයුතු කළහොත් පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 50 දෙනෙකු හෙට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වී ආණ්ඩුවට බහුතරය අහිමි කරන බවයි. ආණ්ඩුව ඉතාමත් පෑදීලිව තීරුම් ගන්න ඕනේ. ජනතාව මේ ආණ්ඩුවට දැන් කැමති නැහැ. අපි පෑදීලිම අපේ මතය අපි ආණ්ඩුවට කියලා දීලා මේ ආණ්ඩුව කරන්න පුළුවන් කෙනට බාර දෙන්න කියලා. හැබැයි ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරනවා නම් විවිධ උපක්‍රම අරන් මේ ආණ්ඩුව අරගෙන යන්න අපි පෑදීලිම මේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පුද්ගලයෝ විදියට ආණ්ඩුවේ 113 නැති කරලා පාලන බලය වෙන ආයත දීලා ආණ්ඩුවේ ඉන්න පිරිස සමග එකතු වෙලා විපක්ෂ කාර්යභාරය කරන ගමන් ඒ ආණ්ඩුවට සහයෝගය දෙන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පවසන්නේ උද්ගත වෙති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවයි. ආර්ථික සහ ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබෙන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියා කළ යුතු බවත් ඒ සඳහා අමාත්‍ය දුර බාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙනවා. මේ අතර පූර්ණ කැබිනට් මණ්ඩලයක් පවත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද පෙරවරුවේ පත් කළා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දුරේ සඳහා පත් කර ඇත්තේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. මහාමාර්ග අමාත්‍ය දුරේට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර මුදල් අමාත්‍ය දුරේ පැවරි ඇත්තේ අලි සබ්‍රි මහතාටයි. නව අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. රටේ පවතින ජාතික අභියෝගය විසඳා ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති අතර ඔවුන් සමග ඉදිරියේදී සාකච්ඡා කර ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි. රටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්‍රහණය කර ගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහයද ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා. පූර්ණ අමාත්‍ය මණ්ඩලයක් ඇති කිරීමන තෙක් අනෙත් පක්ෂ පාර්ලිමේන්තුවේ ආරාධනා කොට සාකච්ඡා කිරීමෙන් ඇතිකරන රට මුහුණ දෙන අභියෝගය ජය ගැනීමට කරන සාකච්ඡාවෙන් පසු අමාත්‍ය මණ්ඩලය පිළිබඳ ඉදිරි තීරණ ගැනීම සිදුවීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අතර මහ බැංකුව අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කබ්‍රාල් මහතා පවසන්නේ සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇතීමේ අවස්ථාවේදී තමා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති තනතුරෙන්ද ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.